ඔබන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් ජීවත් වන දකුණු කොරියාවේ සිදුවන්නේ කුමක්ද? දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 100ට කියයි. ශ්‍රී ලාංකිකයන් කිසිම කෙනෙකුට කොරෝනා 19 වෛරසය සම්බන්ධයෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. කොළඹ රතවාහන හැසිරවීමට හමුදාව අද සිට මහමැතිවරණයට යන්නේ වෛරක්කාරින්ගෙන් රට බේරා ගන්න අගමැති කියයි. සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක්. හකීම්ගෙන් JVP ඇරයුමක්. JVP හකීම් එපා කියයි. අපට එතුමන්ලත් එක්ක එහෙම අයහොඳයි පවත්වන්න ඕමනාවක් නැහැ. ඒ නොවේ මාර්ගයේදී ජීවිත පහක් මහමගට බිලි වෙයි. ලොවම භීතියට පත් කළ COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. දකුණු කොරියාවේ පැතිර යන COVID-19 වෛරසය හේතුවෙන් එරට සිට පැමිණෙන සියලු ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. මේ අතරේම වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2619ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව 79561ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. චීනයේ වුහන් ඇතුළු ප්‍රාන්ත කිහිපයක් පුරා සීග්‍රයෙන් පැතිර ගිය COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණු කොරියාව වෙතයි. ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන දකුණු කොරියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 830 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වෛරසය වැළඳීමෙන් මේ වන විට පුද්ගලින් 8 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා උපදේශක හා සුබසාධක සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේ. අපි මෙරට තියෙන සෞඛ්‍ය බලධාරීන් අනිකුත් ආයතන හා ඍජු සහ සම්බන්ධතාවය පවත්වා ගනිමින් වර්තමානයේ ඇතිවන තත්ත්වය සහ ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් අදාළ පාර්ශ්වයට යොමු කළ ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම රෝගී අතරින් රෝගී වූ අය අතරින් කිසිදු විදේශිකයෙකු චීන ජාතිකයෙන් හැරෙන වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම අපි යම් කිසි කෙනෙකුට විදේශිකයෙකුට මේ රෝගය වැළඳු බව වාර්තා වෙනුනොත් දකුණු කොරියා රජය නිසි ප්‍රතිකාර කිරීමට අපකප වේිත බව අපි වෙත දැන්නුවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බවත් ඒ තහවුරු අප වෙත ලබා දුන්නා. අපි තව දෙයක් මතක තියාගන්න ඕනේ, මේ කාලය තුළ තියෙනවා පොදු සමාකාලයක්. එය බලපෑවෙනවා ජූනි 30 දින දක්වා. වලංගු වීසා පතක් ඇති අයට දින 50ක තව සේවා දිගුවක් ලබා දීමට මෙරට රජය කටයුතු කරලා තියෙනවා කියන එක. මෙයත් සත්‍ය කාරණාවක් නොවේ. මේ සත්‍ය කාරණාවක් වන්නේ රටවල් 3කට පමණයි. ඒ රටවල් 3 ශ්‍රී ලංකාව නොමැති බව අපි ඔබ වෙත සඳහන් කරන්න කැමතියි. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකුට දැනට තියෙන නීති අනුව එවැනි සේවා දිගුවක් ලබා ගැනීමේ හැකියාවක්. එමෙන්ම කිසියම් කරුණා තානාපති කාර්යාලය හරහා ලබා ගැනීමේ හැකියාවද එරට සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් හට ලබා දී ඇති අතර ඒ සඳහා වූ විශේෂිත දුරකථන අංක කිහිපයක්ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයෙකු දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැති බවත් නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින බවත් දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවසනවා. දකුණු කොරියාවේ මේ වනිට 25,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සේවය කරනවා. ශ්‍රී ලාංකිකයන් කිසිම කෙනෙකුට කොරෝනා 19 වෛරසය සම්බන්ධයෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. ශ්‍රී ලාංකිකයන් බහුලව ඉන්න නගරයක් වන තේගොල සාමාන්‍යයෙන් 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. කියොන් සම්පූර්ණ ප්‍රදේශයේ 2000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. යනවා 3000ක් විතර ඉන්නවා. ඒ අය
ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියලා කොරියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. සියලුම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරමින් මේ අවස්ථාවේදී වාසය කරනවා. ඉතින් අපි ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ ඉන්න සියලු දෙනාට අනුසි කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න එපා. මේ අතර COVID-19 වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් දකුණු කොරියාවට මෙරට ශ්‍රමිකයන් යැවීම ප්‍රමාද කිරීම කෙරෙහි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම චීනෙන් සහ කොරියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම දෙස් විදෙස් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළෙහි විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට කටයුතු කර ඇති බවත්, ඔවුන් වෙනුවෙන් විශේෂ නිරෝධායන වැඩසටහන් දියත් කර ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ආසියානු කොටස් වෙළඳපොළ සහ වෝල් ස්ට්‍රීට් වෙළඳපොළේ අනාගතය අවිනිශ්චිත වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම තෙල් සහ රත්රන් හිඟයක්ද පවතින අතර වසර 7කින් වාර්තා වූ ඉහළම රන් මිලද පසුගියදා වාර්තා වී තිබෙනවා. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1646.20ක් ලෙසයි පසුගියදා වාර්තා වී තිබුණේ. මේ අතර ලොව පුරා COVID-19 ආසාදිත මුළු සංඛ්‍යාව 79,561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාවද 2,619ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කොළඹ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා පොලිස් සේවා බලකායේ සාමාජිකයන් අද සිට යෙදවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව උදැසන 6 සිට 10 දක්වා සහ සවස 4 සිට 7 දක්වාත් හමුදා සාමාජිකයන් රථවාහන මෙහෙයුම් සඳහා යොදවනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙන්ම යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නාගරික කොට්ටාශය සමග එක්ව නගරේ රථවාහන තදබද අවම කිරීම සඳහා වූ නව පියවරක් ලෙස කොළඹ නගරයට රථවාහන පිවිසෙන පිටවන ස්ථානවලට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා සාමාජිකයින් මෙවන විට යොදවා තිබෙනවා. නගරේ අතිශය ජනාකීර්ණ ස්ථානවල සතිය දින 7ම උදැසන 6 සිට උදැසන 10 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 7 දක්වා කාලය තුළත් මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකායේ සාමාජිකින් යොදවනු ඇති. මීට උතුරව ශ්‍රී ලංකා පොලිස් සේවා බලකා ජංගම මෝටර් රථ සහ යතුරු පැදි මාර්ග තදබදය නිරීක්ෂණය කිරීමටත් ජනතාවට විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු ලබා දීමටත් සුපරීක්ෂාකාරීව සිටින බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා සාමාජිකයින් කොළඹ නගරයේ රථවාහන මෙහෙයවීම සඳහා යෙදවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට සහාය වෙන්න කටයුතු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ පොලිස් සේවා බලයන් ඉදත පිළිසිතින් මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියට සහාය වෙනවා. විශේෂයෙන් කොළඹ නගරයේ අතුලත් වෙන සහ පිටත් වෙන මාර්ගෙම කොළඹ අභ්‍යන්තරයේ තිබෙනා වූ විශේෂයෙන් මාර්ග තදබදය ඇතිවන ස්ථානවල මාර්ග තදබදය අවම කිරීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ අනුව විශේෂයෙන් උදේ 6:10 සවස 4:07 යන කාලවලදී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලයනිය ශ්‍රී ලංකා පොලිසිය වෙත සහාය දක්වනවා. ඒ අනුව විශේෂයෙන්ම මාර්ග තදබදය නිසා සේවයට යාමට තිබෙන සහ නිවස් දක්වා යන අයුරන්ට මේ සම්බන්ධව සහනයක් වෙන බවට විශ්වාස කරනවා. විශේෂයෙන් අතිරික ජනාධිපතිතුමා ගේ උපදේශ පරිදි වැඩ බලන ආරක්ෂක මාණ්ඩල ප්‍රධාන නිසා යුද හමුදා ප්‍රතිතුමා මේ සම්බන්ධව උපදෙස් දීලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලයනිට මේ සම්බන්ධව කටයුතු කරන ලෙස. ඉදිරියේදී මේ සාම්‍යත වෙන්නා වූ ධනාත්මක තත්ත්වය තුළ යුද හමුදාපතිතුමා ඒ අනුව සලකා බලයි. ඒ වුණත් දැනට තියෙන්නේ කොළඹ නගරයේ අභ්‍යන්තරයේ පමණයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඔප්පු ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඔප්පු ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් සමහර වෙලාවට ලොකු චෝදනා හරියට ඉදිරිපත් වුණා. ඒ කාලින්දම අපේ කාලෙත් ඒ චෝදනා තිබුණා, ඊට පස්සෙත් තිබුණා. මම දන්නවා දැන් මේ ඉඩම් වලට යම් යම් වන්දි ගෙවන ඒවා. මෙතන කෝටි ගාණක් වන්දි උසාවියේ හිර වෙලා තියෙනවා. අපිට ඒ වන්දිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් ඉල්ලනවා.
ඒවගේ ඉඩම් බදුගත්තමින් සුත්තයක ඉල්ලනවා. ඉඩම් අයිතිකාරයට නෙවෙයි ඉඩම් බදුගත්ත කෙනාට කෙනත් කියනවා මටත් ඒක අයිතිය තියනවා එකඉද අපිට දෙන්න ඕන. කෝටි ගාන මං ඉදන් කෝටි කියක් ඉතර එකසිය විශ්‍යාතක් කෝටි. මේවා අපරාධය ප්‍රයෝජනයක් ගන්න නැතුව අධිකරණය හිර වෙලා තියෙනවා. මේවයි යම් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන මේවා පිළිබඳව කටයුතු කරන්න. මං දන්නේ අද මේ මම සන්තෝෂ වෙනවා. මේ ශාලාවට ඔබ ගෙන්නලා මේක බෙදන එක වැඩිය හොඳයි. මොකද මේ ශාලාව හැදුවේ අපේ කාලේ. මේ ශාලාව හදන්න හේතු වුණේ එදා තිබිච්ච උත්සවයක්, රාජ්‍ය උත්සවයක්, ලෝකයේ රටවල් හිතන්නේ ගණනාවක් නායකයෝ සහභාගි වෙච්ච අවස්ථාවක හදපු ශාලාවක්. මේක තමයි අර රත්තරන් වැසිකිලි තියෙන්නේ. තමුන්වහන්සේලාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ කාලේ පෙන්වේ මේක තමයි රත්තරන් වලින් පිරිච්ච මන්දීරිය බවට පත් කරලා. හැබැයි යාලා මේකෙන් පාවිච්චි කරා. හැබැයි දැන් බලනකොට රත්තරන් ටික නැහැ. සමහර විට මේ කට්ටිය ගලවගෙන ගියාද දන්නේ නැහැ. එදා එයා තියනවායි කියපු ඒවා. මේ තත්ත්වයක් මඩ ගහන්න ඕන වුණාම ඕන කෙනෙකුට මඩ ගහන්න පුළුවන්කම තියෙනවා මොන ආකාරයෙන් හරි. මෙතර MCSC ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවේ ආරම්භක වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා. කමිටුවේ සභාපති ලලිත සිරේ ගුණරුවන් මහතා ඇතුළු කමිටු සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමගි ජනබලපේකේ සඳහා එක්වීමට විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. සති 13ක් ඇතුළත ලෝක වාර්තාවක් තියලා තිබෙනවා රජයට ලැබෙන්න තියෙන ආදායම බිලියන 500ත් 600ත් අතර ආණ්ඩුවට අහිමි කරන ගිනස් වාර්තා තබපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඉන්දියාවට ගිහිල්ලා මෝඩි අගමැතිතුමාට කියනවා ඉන්දියාවට තියෙන ණය ගෙවන්නට බෑ. අපිට අවුරුදු 3ක නිවාඩු කාලයක් විරාමයක් ලබා දෙන්න ණය අපහු ගෙවන්න. චීන රජයත් ඒ ණය විරාමයේ දිහා බලලා ඒගොල්ලොත් ණය විරාමයක් දෙයි කියලා කියන. මේ කිව්වේ මේ රජය නියෝජනය කරන ගරු අගමැතිතුමා. අපි අත් දෙක මුස්සලා සංවර්ධන වලට වැඩවලට සහයෝගය දෙන්නම්. නමුත් ණය සීමාව ඉහළ දමනවට අපේ සහයෝගයක් නැතයි කියලා පැහැදිලිවම කිව්වේ. මේ තමයි අපි රජයේ යෝජනාවට, රජයේ මුදල් යෝජනාවට ඉදිරිපත් කරපු සංශෝධන. ඒ නිසා කවුරු හරි කතාවක් ගොතනවා නම් කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි දුන්නේ නැතයි, ඒ වගේම අවුරුදු කන්නට සහන ලබා දුන්නේ නැතයි කියලා කතාවක් නිර්මාණය කරනවා නම් ඒක අංග සම්පූර්ණ අසත්‍යයක්. ඒ වගේම විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා පිරිසිදු රටක්, පවිත්‍ර දේශයක්, නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා විපක්ෂයේ සමගි ජනබලවේගයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන් වෙච්ච, අතරමං වෙච්ච, හවුහරණක් නොමැතිව අනාථ වී සිටි ඒ සියලුම බලවේගවලට සංඝ වෙදගුරු ගොවිකම්කරු ඒ පංචමහා බලවේගයේ බිම්මට්ටමේ ක්‍රියාකාරීන නායක කාරකාදී සමගි ජනබලවේගයක් සමග ජයග්‍රාහී එකමුතුවකට පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. සමගි ජන බලවේගයත් සමග රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකතු වෙනවා කියන එක බොහොම පැහැදිලි. එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රධානතම ප්‍රශ්නේ තියෙන්නේ රජයේ නියෝජනය කරන පුද්ගලයන් රට වටේම බොරු කී කී යන්නේ. මම කියනවා රටේ ජනතාවට පැහැදිලි කරන්නට ඕන. පැහැදිලිවම පහුගිය බ්‍රහස්පතින්දා සිදු වුණේ රජය සංවර්ධනයට විරුද්ධ වෙලා ණය ගැනීමේ කෑදරකම තුළ යෝජනා දෙකම හකුලා ගැනීමේ ක්‍රියාවලිය. වැදගත්ම දේ තමයි දැන් සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් විපක්ෂයක් හැසිරෙන ආකාරයට හැසිරුණේ නැහැ. කියන හැම දෙයකටම අපි විරුද්ධ වුණේ නැහැ. මේක රටත් ජනතාවත් පුතුමන්ලා සියලු දෙනාත් අවබෝධ කරගන්න. සංවර්ධනයට අපි පක්ෂ වුණා. පළවෙනි යෝජනාවට අපි එකඟ වුණා. ණය සීමාව වැඩි කරන එකට විරුද්ධ. Told that you are useful.
රජයකින ආපරිපූර්වක ඇස්තමේන්තුව සඳහා විපක්ෂය සහය ලබා නොදුන්නේ වත්මන් රජ්‍ය අපහසුතාවයට පත්කිරීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක්වමින්. මේ අයගේ මේ හිඟ බිල්පත් බිලියන ගානක හිඟ බිල්පත් ටික ගෙවන්න නම් දැනට තියෙන ණය ගැනීමේ සීමාව ඇතුලේ කරන්න බෑ. ඒ නිසා තමයි මුදල් ඇමතුමා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට මේ අලුත් යෝජනාව ගෙනිච්චේ. ඒ ණය ගැනීමේ සීමාව වෙනස් කරගත්තා නම් ඊට වඩා වැඩි කරගත්තා නම් එහෙමනම් සියලු දෙනාගේම හිඟ බිල්පත් ගෙවන්න පුළුවන්. මේ අයට දැන් මේ හිඟ බිල්පත් ගෙවන්න අවශ්‍ය කරන අතිරේක මුදල අපිට ලැබිලා නැහැ. දැන් ඒකෙන් වෙන්නේ මේ රටේ ඖෂධ ව්‍යාපාරයේ දෙනායට මේ බිල්පත් ගෙවන්න බැරි වුණාම පොහොරායට මේ බිල්පත් ගෙවන්න බැරි වුණාම ඖෂධ හිඟයක් සහ පොහොර හිඟයක් නිර්මාණය වෙනවා. මේගොල්ලෝ බලන්නේ ඒ හිඟය ඇති කරලා ඒකෙන් අයුතු දේශපාලන වාසියක් ගන්න. කිසිම වෙලාවක කිසිම විපක්ෂයක් රටේ පොදු ජනතාවට අගතියක් වෙන විදිහේ පියවරකට යන්නේ නැහැ. නමුත් මේ විපක්ෂය මේ විපක්ෂ නායකයා පළමු පැයම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මහ ජනතාව ගැන සත පහක තැකීමක් ඔවුන්ට නැහැ කියලා. කියා සිටිනවා මේ අවශ්‍ය සියලු මමුදල් අවශ්‍ය සියලු මුදල් අනුමත කරලා තියෙනවා නම් අර හිඟ බිල්පත් ටික ගෙවලම යන්න තිබ්බනේ. ඇයි ඒව නොගෙව හිටියේ? ඒව ගෙවන්න මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මහත්මයාගේ අදාළ මේ පක්ෂය, ඒ වගේම මුස්ලිම් පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් සංධානයක් හැටියට තරණය කළා බලන අභියෝගයක් කරන්න හදනවා කියලා. මේ සංධානය හැදෙනවා නම් අපි හරි සතුටුයි. මොකද ඊට පස්සේ අපිට තියෙන්නේ අනිච්චාවත සංඛාරා කියලා දැන්වීමක් ගන්න විතරයි. ඒත් මෙතෙන්ද මේ මොකද යන්නේ? ඔව් ඒකටත් ඒ අනිච්චාවත සංඛාරා කියන එක අදාළයි. මම මොකද කරන්නේ? ඒක මගෙන් අහලාද ඒගොල්ලෝ ඒ තීරණ ගන්නෙ? හරි 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 ඇති. වර්තමාන ආණ්ඩුව පත්වී දින 100ක් ඇතුළත ක්‍රියාකල ආකාරය මත ජනතාව මහමැතිවරණයකදී තීන්දුව ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නය වැරදි විදිහට අර්ථකථනය කරන නිසා ආණ්ඩුව අපේ විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරා සංවර්ධන වැඩ කටයුතු සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඉදිරිපත් කරන යෝජනාවට අනිවාර්යයෙන්ම විරුද්ධ පක්ෂයේ සහයෝගය අපි ලබා දෙනවා. හැබැයි අසීමිත නායකන්දරාවක් ජනතාව පිට පතවමින් ජනතාව තව තවත් අපහසුතාවයට පත් කරන්නට ණය ගැනීම සම්බන්ධව නම් විරුද්ධ පක්ෂයේ සහය නොදෙන බව ප්‍රකාශ කරනවා. අපි දැක්කා ණය ගැන කතා කරනකොට අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගිය වෙලාව ඉන්දිය අග්‍රාමාත්‍යතුමාගෙන් සහ ඉන්දිය රජයෙන් කරපු ඉල්ලීම අපට ණය ගෙවීම සඳහා වසර 3ක සහන කාලයක් ලබා දෙන්න පුළුවන්ද අපහසුතා තිබෙන බව ප්‍රකාශ කරනවා. ඉතින් එවන් වටපිටාවක් තුල තවදුරටත් අපේ ජනතාව ණයකාරීන් බවට පත් කිරීමට විරුද්ධ පක්ෂය හැට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් තවත් මේ ආණ්ඩුවේ සූත්‍රයක් තමයි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව වැඩි වෙන්න දීලා පාලන මිලක් නියම කිරීම. වර්තමාන රජය දිනසීය ගත කරපු ආකාරයේ සංසන්දනය කිරීම ඊළඟ මහමැතිවරණයේ තීන්දුවක් ගැනීමට පෙර ජනතාවගේ පැත්තෙන් වටිනවා කියන එකයි අපි දකින්නේ. ඉතිහාසයේ සෑම විටම දේශපාලන තීන්දුව තීරණ ගැනීමේදී රට ගැන සිතා නිවැරදි තීන්දුව තීරණ ගත් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරිදල හිට ගන්න ඕන හැම විටම අපි හරිදල හිටගෙන තියෙනවා. ඒක අපිට බණ්ඩාරනායක මහත්තයා උගන්වපු දෙයක්. විරුද්ධ වෙන්න ඕනද විරුද්ධ වෙන්නත් ඕනේ හරිදල අපි හිට ගන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපිට කොන්දේසි නෑ, ඒ වෙනුවෙන් තාන්නමාන නෙමෙයි, ඒ වෙනුවෙන් අපිට ගෞරවය නෙමෙයි. අපට අපමාන වේනක වචනයේ ස්තුතියක්වත් එපා. රටේම ඡන්ද ගත්තාම ලක්ෂ 59ට 17ක් එකතු නැත්තම් ශ්‍රී ලංකා කාර්යාලයේ ඡන්ද 69ක් වෙන්නේ කොහොමද කියලා මාත්‍යාගේ හොඩ මොකද වෙන්නේ? එහෙනම් මේ දිනේ ආයි පාර ප්‍රශ්න වෙනවා. අපි මේ රටේ කොච්චර හොඳ දේවල් කතා බහ කරත් ඒක මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙන්න ඕනි. එහෙනම් දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? අපි හදමු ශක්තිමත් පාර්ලිමේන්තුවක්. අපි පළවෙනි පින්ම පන්නා නිවැරදි නායකයෙක් මේ රටට ගෙනාවා. දැන් අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරමු. අපි ඕඩමෙදකම කරලා ඉවරයි. සම්දානේ හදලා නායකයව හදලා දැන් දින ගමට මේ විදිහට සූදානම් වෙන්න. නැවත ගමේ අර පහත් මනාව පොරටව තමුන්නාසගේ සියල් ප්‍රතික්ෂේප කරා. ඒනේ තමන්ගේ වාසියට අර රටේ උඩ හැදුණු සම්දානේ ගමේ හදාගන්න. නායකයා
තියෙන බෑ ගමේ වැඩටිය කරගන්න එකතු කරගන්න ගමන් රට ආරක්ෂා කරලා දෙන්න කියන තමුන්නාංශලගේ මැදිහත් වීම හයි අපිට ඕන වෙයි. එහෙම නැතු මේ එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර පෞද්ගලික න්‍යාය පත්‍ර ඒවා වැඩක් නැහැ. ජනතාව ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත් එම ශක්තිමත් ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එදා 2015 මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වුණා. ජනතාව ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ මිනිස්සු ඇවිල්ලා යමක් රට කරයි කියලා. හැබැයි එයා ගැන අපි දන්න අපි දැනන් කියලා මෙයා බලයට එනවා, බලයට කෑදරකමට එනවා. ඇවිල්ලා ගැල්බල නොගැලපෙන විවාහයක් කරගන්නවා එක්සත් ජාතික පක්ෂයටක අනා ගන්නවා කියලා අපි දැක්කා. ඒක වුණා. ඒ බෙදීම ඒ නොගැලපීම තුළ රටට වෙච්ච හානිය විශාලයි. මිනිසුන්ට එපා වුණා. ජනතාව ආණ්ඩුවට පාඩමක් කියන්නේ. හෙට අනිද වෙනකොට කොයි මොහොතේ හෝ මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ. නැත්නම් අපිට මෙහෙම වැඩක් නැහැ. රටේ ජනතාව ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු දේ ඉටු කරගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ තියෙන්න ඕනේ. මේ වෙලාවේදී අජයක් හැටියට මොන අමාරුකම් තිබ්බත් අපි මේ වැඩේ කරා. පෙරේරෝ කුම්භාණ්ඩයෝ දැන් තමයි ලං වෙන වෙලාව අපේ නායකයෝට. මේ අකු ලං වෙලා ආපහු වර්ණ දෙම කරා. එතකොට අපි ඉන්න ඕනේ දොට්ටු පාළු වගේ කොට මුන් එලියන් දාන්නයි තුල්ට ගන්නේ මොකාද කියලා තීරු කරන්න. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර සහයෝග ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරියව සම්මතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගන්න පුළුවන් කමක් නැහැ. හැම විටම ජාත්‍යන්තරයේ කෙරෙහි වෛරයෙන් නැත්තම් තරහින් නැත්තම් කෝපයෙන් තමයි බලන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපිට ගෙදර යවන්න පුළුවන්කම තියෙනවා. අපිට ආසන 90කට මෙහා ගත්තත් ඊළඟ ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය. බුදුවල්ල කුරයි කිඹුල්ල දකින්න හරියට නේද? අපේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා ජයග්‍රහණය කරොත් තමයි අපිට හරියන්නේ. අපිට හරියනවා කියන්නේ ජනතාවට අපි වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අලුත් අයට දැන් මේ වෙනකොට නාම යෝජනා අයිතුම්පත් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. අපිට ඕනකම තියෙන්නේ මේ ජේෂ්ඨ අය, පරණ අය වගේම මැද අය, ඒ වගේම තරුණ අලුත් නව පරපුරටත් මේ පක්ෂේ බාර දෙන්න. එතකොට මේ හැම කොටසකම සංකලනයකින් තමයි අපි මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ලබා දෙන්නේ. නෑ, අපි සාමාන්‍යයෙන් ඉතිහාසයේ ඉඳලා ස්වාමින් වහන්සේලාට අපේ පක්ෂයේ පාර්ලිමේන්තු හෝ දේශපාලන අපේක්ෂකයන් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි මේ ශීඝ්‍රවත් වැඩපිළිවෙලක් ගම්මට්ටමේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් සකස් කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ඊළඟ මාස දෙක ඇතුළත. වවුනියාව ඕමන්ත පන්රි කේතකුළඹ ප්‍රදේශයේදී බස් රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වවුනියාව ඕමන්තේ ඒ නවය මාර්ගයේ පන්රි කේදකුළම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8:30ට පමණ මෙම මාර්ග රියානතුර සිදුව තිබෙනවා. වවුනියාවේ සිට පේදුරුතුඩුව බලා දහවණේ වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයක් සහ යාපනයේ ප්‍රදේශයේ සිට වැල්ලවත්ත දක්වා දහවණේමින් තිබූ ජිප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අධික වේගයෙන් පැමිණ ඇති බව පැවසෙන ජිප් රථය මගී බස් රථයේ මුහුණට මුහුණ ගැටීමත් සමගම බස් රථයේ ගින්නක් අටගෙන තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයන් ඇතුළුව 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර බස් රථය සහ ජිප් රථය එකිනෙක ගැටීම හේතුවෙන් ඇති වූ ගින්නත් සමග තුවාලකරුවන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමටද ඔවුන්ට සිදුව තිබුණා. ටික වේලාවක් ඇතුළත බස් රථය සහ ජිප් රථය විශාල ගිනි ජාලාවකින් වැසී ගිය අතර මේ හේතුවෙන් වාහන දෙකම මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. පොලිස් මූලස්ථානයේ පවසන්නේ අනතුරින් ජිප් රථයේ රියදුරුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගේ පිරිස අතර පිරිමි පුද්ගලයන් සිය දෙනෙකු සහ කාන්තාවක්ද වන අතර ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ගැටීමෙන් සිදු වුණ විපතේදී ඒ වාහන ගිනි ගැනීමක් සිදු වෙලා තියෙනවා. ගිනි ගැනීම සිදු වෙන වෙලාවට අපිට දැනගත්තට පස්සේ අපි ගිහිල්ලා ඒ තැන්වලට ගිහිල්ලා ඒ ජනතාව බේරගන්නට වැඩ කටයුතු කරලා ඊට පස්සේ ඒ අය ස්පිරිතාලයට අරන් ගිහිල්ලා ඒ කරන්න තියෙන කටයුතු ටික අපි ඉදිරියෙන් කරා. හැබැයි ඒකේ කාතේ වරද කියන එක අපි හරියට දන්නේ නැහැ. මේ වාහනේ මේ කවුරු හරි ගිනි තියලා තියෙනවද? නැහැ, ගිනි තිබීමක් වාසනාවක් නැහැ, පෙමිණිකක් නැහැ. නිකන් ගැටීමේදී ඇතිවිචි ඉන්දන ගතිය තමයි එතන පේන්න තියෙනවා පරිද්දුවට. කවුරු හරි එහෙම දෙයක් කරන එකක් නම් පේන්නේ නැහැ. ඒ හරින්ද ඒ ඇතුලේ ඒ වාහනේ ඇතුලේ වෙන මොනවත් හරි ගිනි ගැනීමේ මේක භාණ්ඩයක් මොකක් හරි තිබුණත් දන්නේ නැහැ. අනුතර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබ නැවතත් සිත ප්‍රවෘත්ති සමකින් මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග සංධානගත වීමට සුළු ජාතිකය නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙරට දේශපාලන වේදිකාව තුළ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙද්දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයයි මහා මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන ධාරාව තුළ විවිධ අදහස් හුවමාරු වන පසුබිමක ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත් වී සුළු පක්ෂ වෙනම සන්ධානගතව තර්ක කිරීමට තීරණය කර තිබෙනවා. දේශපාලන වේදිකාව තුළ මහා මැතිවරණයට සම්බන්ධ ඇතැම් ප්‍රකාශ නිකුත් වෙන අතර තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙද්දී නව සන්ධාන මහා මැතිවරණයට ඉදිරිපත් වන සලකුණයි. සලකුණ සම්බන්ධ දින් කතාබහට ලක්වන ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත්වෙත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සන්ධානය වන සමගී බලවේගය ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන සලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නැහැ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා එළඹෙන මහමැතිවරණය සඳහා කඳුරට ජනතා පෙරමුණෙහි ලාංඡන යටතේ තරඟ කිරීමට ඊ පැවති සාකච්ඡාවකින් අනතුරුව අවධානය යොමු කර තිබෙනවා. එවන් පසුබිමක් තුළ සුළු ජාතීන් සහ සුළු පක්ෂ එක් කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කීපයක් අපි දැන් සැලසුම් කරනවා. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග අපේ ප්‍රතිපත්ති එක්ක එකඟ වන සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් එකතු වෙලා අපි විවෘත එකමුතුවක් මේ රටේ සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව හටගන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්ව සිටි. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවක් දැනටම පවත්වන තිබෙනවා. අපි දැනට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ අනිකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි එකතුව සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂත් එකතු වී එක වේදිකාව සටන් කිරීමට සූදානම් වෙනවායි කියන ඒ පණිවුඩය ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසක්. ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ජාතික ජන බලවේගය ලෙස ගම් මට්ටමෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අපේ ප්‍රචාර කටයුතු දියත් කරමින් යනවා. ඒ ඇර UNP එකත් එක්ක හරි ශ්‍රී ලංකා එකත් එක්ක හරි හවුල් වෙච්ච සංධානගත වෙච්ච පක්ෂත් එක්ක අපේ ඇයි හොඳයියකුත් නැහැ සාකච්ඡාවකුත් නැහැ. ඉතින් මම දන්න ඉතිහාසෙ ඉඳලා රවුෆ් හකීම් මැතිවරයා හැමදාම ආණ්ඩුවක හිටියා. UNP ආණ්ඩුවේ කාලේ ඔහු UNP ආණ්ඩුවේ මැතිවරේ, ශ්‍රී ලංකා ආණ්ඩුවේ කාලේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මැතිවරේ. හැබැයි කොයි ආණ්ඩුවේ මැතිකම් දැරුවත් රවුෆ් හකීම්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකද කරන්න පුළුවන් වුණේ? අඩුගාන රවුෆ් හකීම් මැතිවරේ බැරි වුණා තමන්ට චන්දන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. එහෙම රවුෆ් හකීම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ. හකීම් මැමතුමාට අපි කියන්නේ ඔබතුමාගේ සුපුරුදු දේශපාලන ඔබ කරගෙන ඉන්න, එක්ක UNP ගේ වලිගයක් වෙන්න නැත්නම් මහින්ද මහත්තයගේ වලිගයක් වෙන්න. හැබැයි අපි දැන් මැදිහත් වෙලා ඉන්නවා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න සහ ඒවා විසඳන්න. සහ මුස්ලිම් ජනතාව අපි වෙත ආකර්ෂණය වෙමින් ඉන්නවා. ඒක ඉවසන්න බැරි වෙනකොට තමයි හකීම් මහත්තයා මෙන්න මේ වෙර උප්පර වැට්ටියක් දාන්නේ. දැන් කියන්න හදනවා රයි JVP එකත් එක්ක අපි කතා කරලා
කරලා එකමුතු භාවකින් තමයි නහදන්නේ කියලා. නෑ අපට එතුමල්ලත් එක්ක එහෙමයි හොඳයක් පවත්වන්න ඕමනාවක් නෑ. අපි මේ රටේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ජනතාව සංවිධානය කරමින් යනවා. අපි ජාතිවාදී අපේ දේශපාලන යොදාගන්නේ නෑ. ඉතින් හකීම්ලට මුස්ලිම් දෙමළ සිංහල ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙච්ච වැඩේ ජාතික ජන බලවේගයේ ඉස්සරහට කරලා පෙන්නනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මාත්‍රි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සිදු කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය හුදු රවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණක් බවයි. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසයේ සමග සන්ධානයක් ලෙස තරඟ වැදීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ශ්‍රේෂ්ඨතමයෙකු වන ආචාර්ය පණිභාරත ශූරින්ගේ සියවන ජන්මදින සමරුව නිමිත්තෙන් අද පෙරපරුවේ උත්සවයක් පැවැත්වුණා. එය අප්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ජ්‍යෙෂ්ඨතම නර්තන වේදිකාවක වන ආචාර්ය පණි භාරතයන්ගේ සියවන ජන්මදින සමරුම අදට යෙදී තිබෙනවා. අද පෙරවරුවේ පදනම් ආයතනයේදී මෙම උත්සවය පවත්වනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය පණි භාරත ශූරීන්ගේ බිරිඳ දියණිය වන ප්‍රවීණ නර්තන ශිල්පිනි උපලේ පණි භාරත සහ ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන මහතා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන් රංගන ශිල්පීන් දේශපාලඥයන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ආචාර්ය පණි භාරතයන් පිළිබඳ ලියවුණු විද්වතුන්ගේ ලිපි ඇතුළත් ගුරුදේව පණි භාරත අභිනන්දන නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීමද සිදු වුණා. එමෙන්ම සමරුම් දිනයට සමකාමීව සමරුම් මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ හා කේරළයේ කලා මණ්ඩලයේ අධ්‍යාපනය ලද ආචාර්ය පණි භාරත මහතා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය ආයතනයේ ප්‍රධානියා ලෙස වසර කන්නාවක් කටයුතු කළා. උඩරට පහතරට සබරගමු යන සම්ප්‍රදායන් තුනම ප්‍රගුණ කර ඇති ඒ මහතා ගැමි නැටුම් නාරිලතා ගොයම් කැපීම වැනි නර්තන හා හත්පත්තිනි පොරපොල් පිටිය ග්‍රහාපලය වැනි මුද්‍රා නාට්‍යන්ද නිර්මාණය කළා. එතුමානන් දක්ෂ වාදකයෙකු කතක් හා මණිපුර ශිල්පියෙක් දවන අතර චිත්‍ර ශිල්පයට ඉමහත් දක්ෂතාවයක් දැක්වුවා. නර්තන කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය පණි භාරතයන්ට උපහාරයක් පිණිස ජාතික නර්තන දිනයේ ලෙස ආචාර්ය පණි භාරත මහතාගේ ජන්මදිනය වන පෙබරවාරි මස 24 වැනි දිනයත් ජාතික මුද්‍රා නාට්‍ය දිනය ලෙස ආචාර්ය චිත්‍රසේන මහතාගේ ජන්මදිනය වන ජනවාරි මස 26 වැනි දිනයත් මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණා. යහපාලන රජය සමයේ අවසන් කළ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමට වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ඊයේ දවසේදී අපි දැක්කා දක්ෂිණ අධිවේගී මාර්ගය හා ලොකුවට ලොකු වියදමක් දරලා ලොකු උත්සවයක් එක්ක විවෘත කරනවා. ඉතින් අපි මතක් කරන්න ඕනි මේ වර්තමාන රජයේ ඉන්න සියලුම දෙනාට, මොකද දවස ගානේ ඒ අය මාධ්‍යයට පාර්ලිමේන්තුවේ මේ හැමතැනකම වගේ ඈ ගහලා කිව්වේ පහුගිය රජය මොනවද කරේ කියලා. ඊයේ දවසේ ගිහිල්ලා ගරු අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ විවෘත කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය ඒගොල්ලට මතක වෙලා නම් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමති අපේ රජයේ කාලේ ඒවා ආරම්භ කරලා අවසන් කරපු ඒ අධිවේගී මාර්ග තමයි අද මේගොල්ලෝ ගිහිල්ලා මේ විවෘත කරන්නේ. මේ අය බොහොම දක්ෂයි අනුන්ගේ වැඩවලට ගිහිල්ලා උපැන්න දෙන්න. ඒක පහුගිය කාලෙත් අපි දැක්කා. දැන් නැවත අපි ඒක දකිනවා. ඉතින් මේ ජනතාවට මේගොල්ලෝ ඇවිල්ලා මාස 3න් අධිවේගී මාර්ග අවසන් කරන්න බෑ. මේ සියලු දේවල් ආරම්භ කරේ පහුගිය අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි. මේ හැම දෙයක්ම ආරම්භ. මේ අයගේ ජම්මෙට වැඩිය පුරුද්ද කොයි කියනවා. ඉතින් ඒ වගේ අපි කරපු වැඩවලට අද එයාය උපැන්න දීගෙන යනවා. ඉතිහාසයේ සිදු කළ වැරදි යලි කිසිදා සිදු නොකිරීමට ඉඩ නොතප ඉඩ ඉතිහාසයේ සිදු කළ වැරදි යලි කිසිදා සිදු කිරීමට ඉඩ නොතපන බව රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මහිතන්නේ මාර්තු දෙවෙනිදා විතර වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවා හරි අප්‍රේල් 25 විතර වෙනකොට තමයි මං හිතන්නේ ඡන්දේ පවත්වන්න දැනට දින යෙදිලා තියෙන්නේ ඒ අනුව අපි අලුත් අවුරුද්දේ අලුත් පාර්ලිමේන්තුවක් අලුත් ආණ්ඩුවක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අපි වැරද්දක් කරා ඉතිහාසෙ මේ රටේ එක්සත් ජාතික පක්ෂත් එක්ක ආණ්ඩු කරපු එක ඒ එකතුව ආපහු නැවත ජීවිත කාලේ අපි ඉන්නකල් සිදු වෙන්නේ නැහැ කියන එක කියන්න ඕනේ. ඒ නිසා නැවත එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ කිසිදු බලාපොරොත්තුවක් අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැහැ. එයාට උවමනා වෙලා තියෙනවා කෙසේ හෝ ඡන්ද ලබා ගැනීම සඳහා එක එක පක්ෂ එක්ක දෙනවා කියලා කියන්න. සමහරලාවට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතුලා ආණ්ඩුව හදනවායි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ආණ්ඩුව හදන්න එක්සත් ජාතික පක්ෂයේ කිසිම නායකයෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට එහෙම මොලේ අමාරුවක් නැහැ. මේ දන්නවා මේ රටේ ජනතාවගේ හද ගැහෙන රාවේ කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා එතුමිය අමතක කරන්න සූදානම් නැහැ. හැබැයි ගත වැරදි තීන්දු නැවත නිවැරදි කරගන්න එතුමියටත් අපිටත් පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්දානය තුලට එතුමියත් ඇවිල්ලා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු ශක්තියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පසුකිය රජයේ මෙන්ම වත්මන් රජයේද දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාතිපෙත අදහස් දක්වමින් අද දූෂිතයන් වංචනිකයන් මේ රටේ මහජන මුදල් කොල්ලකාපු මිනිස්සු ආපහු මේ ආණ්ඩුවත් එක්ක ඩීල් දානවා. මේ ඩීල් එක එන්නේ නිකන් නෙමෙයි. මහ බැංකු බැඳුම් කර වංචාවෙත් කොටස් වෙළඳපොළ හරහා කරපු ආයෝජනවලත් මේ ආණ්ඩු දෙකත් එක්කම අර්ජුන ඇලෝසියස්ගේ සම්බන්ධකම් තිබුණා. ඒතර පහුගිය කාලේ අර්ජුන ඇලෝසියස් මේ කොල්ලකාපු සල්ලි කොහෙද යව්වේ කියලා අපේ රටේ මිනිස්සු බලන් හිටියා. කොල්ලකාපු සල්ලි ගියපු තැන් දැන් අපි ඒ කාලෙත් කිව්ව දැනුත් කියනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ පහුගිය කාලේ ඇලෝසියස්ට හිරේ ඉන්න වෙලා මේ සමහර වැඩ අනවහිතලා නැවතිලා තිබුණා. හැබැයි නැවතිලා තිබිච්ච සමහර වැඩ දැන් අන්න ආපහු පටන් ගන්නවා. අපි හැමෝම දන්නවා ඇලෝසියස් නැගෙනහිර පළාතේ පාසිකුඩා පැත්තේ ඉස්කාගාරයක් පටන් ගත්තා. දැන් මේ ඉස්කාගාරය පටන් ගන්න මොහොතේ සිට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රශ්නයක් ආවා. එහි ප්‍රාදේශ සභාවෙන් ප්‍රශ්නයක් ආවා. පරිසරයෙන් ප්‍රශ්නයක් ආවා. සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දුන්නේ නැහැ. නමුත් ඒකට ආණ්ඩු සහයෝගය දෙනවා. අද දැන් මොකද වෙලා තියෙන්නේ? අදත් මේ ආණ්ඩුවත් ඒ විදිහටම සහයෝගය දෙනවා. ඒ නිකන් නෙමෙයි. කුරුණෑගල තියෙන ඉස්කාගාරයට අවසර හම්බ වෙනකොට වහලා දාපු පාසිකුඩා ඉස්කාගාරයේ බලපත්‍ර නැතුව වැඩ පටන් ගන්න යන්නේ. කොහොමද? දැන් පාසිකුඩා තියෙන මේ ඉස්කාගාරයේ සාමාන්‍ය ස්ප්‍රීතු පෙරණ ඉස්කාගාරයක්. මේ රටේ නීති හදන්න කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයන් අපි අහනවා නීති විරෝධීව වැඩ කරන ඇලෝසියස්ලාට අවසර දුන්නේ කවුද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අද ආරම්භ වුණා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් ආරම්භ වුණා. Recording the war crimes in Kurdistan of Jizre, where nearly 150 people were burnt alive. So like in Turkey, soldiers and police with heavy weapons, there is so much violence in Turkey. But there is also so much indifference. Excellencies, ladies and gentlemen. ලබන මාර්තු මාස 20 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලිනු ඇතේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණ පිළිබඳව එළඹෙන 26 වෙනිදා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමටද නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රවිනාත ආරිසිංහ මහතා මෙවන විට ජිනීවා නුවරට ගොස් සිටිනවා. මේ අතර 2015 ඇලීරක් 31, 34(1) සහ 41 දරන යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැක්වූ සමනුග්‍රාහකත්වයේ ඉල්ලා අස්කර ගන්නා බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉකුත් සිකුරාදා දෙනුම් දී තිබෙනවා. මෙහිදී ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජයේ තීරණ පිළිබඳ එම කවුන්සිලයේ සාමාජිකින්ට ලබන බදාදා දැනුම් දෙන බවයි. මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කවුන්සිලයේ මහකොමසාරිස් එලිසබෙත් ටිජී ෆිසල්බර්ග් හමුවීමටද නියමිතව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් එලිසබෙත් ටිජී ෆිසල්බර්ග් මහත්මිය වාචික කරුණු දැක්වීමක්ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා තමන්ද එක්වන බවයි රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. අපේ විදේශ කටයුතු ඇමතුමාගේ එතුමා තමයි අත් වශයෙන්ම ඊයේ මට කිව්වේ මේ ලෑස්ති වෙන්න කියලා ජිනීවා ගමනට එතුමත් එක්ක යන්න. රජයක් හැටියට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් කරන් තියෙනවා
තිහයි එක කියන යෝජනාවෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ ප්‍රකාශය එතුමා ඒ අවස්ථාවේදී කරන්න සූදානමෙන් තමයි ජෙනීවා යන්නේ. මානව හිමිකම් මහ කොමසාරිස් තුමියව ඒ වගේම විවිධ තානාපතිවරු විවිධ කණ්ඩායම් මේ සිළුම දෙනා වෙන වෙනම හමු වෙලා ඒ ආයතනත් මේ තීරණේ පසුබිම අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලි කරලා දෙන්න. සැම්බියාවේ යුද හමුදාපතිවරයා වැඩපරණ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වුණා. එයද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී. දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින සැම්බියාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් WM සිකස්වේ මහතා අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී වැඩබල්ල ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මුණ ගැසුණා. මේ වන විටත් ශ්‍රී ලංකා යුද හමුදාව අපගේ පුහුණු පාසැල්වල සැම්බියානු යුද හමුදාවට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් පුහුණු වෙමින් පවතිනවා. සැම්බියානු යුද හමුදාපතිතුමා පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර සමදා සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන ගමින් විශේෂයෙන්ම යුද හමුදාවට සහ ත්‍රිවිධ හමුදාවට රජයට ස්තුතිවන්ත කරනු ලැබුවා. අප විසින් ලබා දෙන පුහුණුවීම් ඉදිරියේදීත් සැම්බියානු යුද හමුදාව මාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. එහි තියෙන අපේ බටලන්ද වගේ ආරක්ෂක මණ්ඩලක විද්‍යාපීඨයක් ඔවුන්ගේ තිබෙනවා. මේ අවස්ථාවේදී ඔවුන්ගේ පුහුණු උපදේශකයන් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙත් නිලධාරියෙක් හෝ නිලධාරියන් දෙදෙනෙක් මේ සඳහා හැකිනම් සහභාගි ලබා දීමට කටයුතු කරන්න කියලා රජයත් එක්ක කටයුතු කරලා මින් ඉදිරියට ඒ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජලිත් සිත ප්‍රවෘත්ති රටවට පුවත් කිහිපයක් කෙටියෙන් COVID-19 වෛරසින් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට ආශිර්වාද වතා කෙරෙන පහන් පූජාවක් කඩවිත මධ්‍යමහා විද්‍යාලයේ සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන 12 සහ 13 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණා. බරතාංජලි 2020 ප්‍රසංගය මහනුවර මහින්ද රාජපක්ෂ රංගහලේදී පැවැත්වුණා. රාජ්‍ය මාධ්‍ය දිලුම් අමුණුගම මහතා සහ රංගන ශිල්පිනී මාදිනී මල්වත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙම උත්සවය පැවැත්වුණු අතර මහනුවර සංසලා නර්තන ආචාරණියගේ භරත නාට්‍ය රංගායතනයේ දරු දැරියන් 145 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. වාතුව තල්පිටි ප්‍රදේශයේ ලී කර්මන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මන්ත ශාලාවේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කළුතර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදු වූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි වාතුව පොලිසිය පවසන්නේ. අනුරාධපුර ඔයාමඩුව ඉරවියන්කුළුම ප්‍රදේශයේ කැලෑවද ප්‍රදේශයක සැරිසරමින් සිටි වනාලියෙක් වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුවලියා නමින් ප්‍රදේශවාසීන් හඳුන්වනු ලැබූ මෙම වනාලියාට වෙඩිකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් දකුණු පාදයේ බරපතල තුවාල ලබා දින ගණනාවක් පුරා නිරාහාරව ඔයාමඩුව ඉරවියන්කුළුම ප්‍රදේශයේ අත්හරින ලද වෙල්ලායක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් වනජීවි කාර්යාලයට දන්වා තිබෙනවා. එක්සත් අරාබි එමීට් රාජ්‍ය තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතා විසින් වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාගේ ඉල්ලීමකට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් 4ක් සඳහා නවීන පහසුකම් වලින් සමන්විත මිලියන 2කට අධික වටිනාකමකින් යුත් නවීන ඇඳන් 10ක් පරිත්‍යාග කිරීම සිදු කර තිබෙනවා. බදුල්ල නගරයේදී සිදුකරන ලද රථවාහන පරීක්ෂාවකදී විවිධ අඩුපාඩු සහිත වාහන 47කට තහනම් නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 13ක්, පෞද්ගලික බස් රථ 18ක්, ලොරි රථ ත්‍රිරෝද රථ ඇතුළු තවත් වාහන 16කට මෙලෙස තහනම් නියෝග පනවා තිබෙනවා. ජාතික කියවීමේ මාසයට සමගාමීව බදුල්ල මහනගර සභාවට අයත් සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධාන කළ සාහිත්‍ය සම්මාන කලෙල්ලි මංගල්‍යය 2019 පාසල් සාහිත්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බදුල්ල පුරහල ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. ඒ ඌපලත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. යලිතම මෙම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.